බතරමුල්ල දියත උද්‍යාන පරිශ්‍රයේ ඉදිකරන ශ්‍රී ලංකාවේ විශාලතම ජාත්‍යන්තර තේමා උද්‍යානය වන ෆැන්ටසි දූපතෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ඉන්න හිතෙන රටකට තේමාව යටතේයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ. ජාත්‍යන්තර මට්ටමේ විනෝදාත්මක අවස්ථා මෙරට ජනතාව වෙත ලබා දීමේ අරමුණින් ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. විනෝදාස්වාදය වෙනුවෙන් විදෙස්ගත වීමට යොමු සිටින මෙරට ජනතාවට කාලය සහ මුදල් ඉතිරි කර ගනිමින් එම අත්දැකීම් මෙරට දීම ලබා ගැනීමට මෙමගින් අවස්ථාව සැලසෙනවා. විදේශීය නියෝජිතින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සංචාරකින්ගෙන් අපිට ලැබෙන ආදායම මිලියන 4000 ඉක්මවා ලැබුණට ඒකෙන් අඩක් පමණ අපේ රටේ අය පිටරට ගෙනියනවා අධ්‍යාපනයට ඒ වගේම සංචාරය කිරීම සඳහා විදේශ රටවල් වලට 2018 වසරේ සංචාරක ව්‍යාපාරයෙන් උපයාගත් ධනය ඩොලර් මිලියන 4300යි. ඒ වගේම ශ්‍රී ලාංකිකයන් පිටරටට අරන් ගිය ධනය ඩොලර් මිලියන 1600යි. එතකොට අපිට පේනවා අපේ ඒ ධනය මෙහි ඉතිරි කරගන්න නම් ඒ ජනතාවට විනෝදාස්වාදයේ සැපේන ක්‍රියාදාමයක් ඇති කරගත යුතුයි. විදේශ වලින් එන සංචාරකින්ට අමතරව විදේශ සංචාරකයන්ුත් දේශීය පිරිසටත් මේ රට තුලම තමන්ගේ විනෝදාස්වාදය සඳහා කටයුතු කරන්න මෙමගින් අවස්ථාව ලැබේ. රාජ්‍යංශයේ ආයතන පිළිබඳ හැමදාම අපිට මාධ්‍ය වලින් නරක ප්‍රවෘත්ති වාර්තා වෙනවා. මූල්‍ය පාඩු ගැන, සේවකයෝ වැඩියෙන් බද්ධ ගැනීම ගැන. හැබැයි ජයග්‍රහණයේ කතා දාන්නේ නැහැ.